චුටි පැත්තන්ගෙන් අහන්න මං ආසයි ඕගොල්ලෝ කන්න කැමතිම කෑම මොනවද කියලා. දැන් ඕගොල්ලන්ට හම්බුනොත් ඕගොල්ලෝ කන්න ආසම කෑම ඔයාලා මොකද කරන්නේ? තුංගල ගිහිල්ලා පැනලා ගිහිල්ලා බදාගෙන කනවද? එහෙම කරන්නේ අපි ආසම දේ අපිට හම්බුණත් අපි ඒක ලස්සනට පිළිවෙලට තව කවුරු හරි ඉන්නවා නම් බෙදාගෙන ලස්සනට කන්න ඕනේ නේද? ඉතින් ඔන්න පොඩ්ඩ ගැන අම්මලට තියෙන පොඩි කම්ප්ලේන් එකක් මට අරන් එනවා. මේ කම්ප්ලේන් එක ගෙදරදී ඔයගොල්ලෝ කෑම කන්නේම නැහැ. එළියට ගිහම සමහරලාට ලැජ්ජයි අම්මටයි තාත්තටයි කන විදිය දැක්කම බදාගෙන කනවා, අවුල් කරගෙන කනවා. ඉතාම පිළිවිත විදිහට කනවා අපේ බබා කියලා අම්මලා ඇවිල්ලා කියනවා. ඉතින් ආසයිද එහෙම කියනවට නෑනේ. ඉතින් ඔන්න අම්මලා තාත්තලට කතා කරමු. ඇයි බබෙක් එහෙම වෙන්නේ? ඇයි ඔයාලා එහෙම වෙන්නේ? ඔයගොල්ලන්ගේ වැරද්දක්ද? නැහැ, ඕගොල්ලන්ගේ වැරදි නෑ මේකකටවත්. ඕගොල්ලෝ තාම අපේ හතේ හැදෙන පුංචි පැටව්. ඒක නිසා අම්මගේ තාත්තගේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අපි බලමු මොකද්ද කියලා. ඕගොල්ලෝ ගෙදරදී ගොඩාක් දේවල් වලට අම්මයි තාත්තයි දෙයි කෑමට නේද? කන්න 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 කියලා ෆ්‍රිජ් එකේ කෑම පුරවලා දෙනවා. හැබැයි හැම දෙයක්ම ඔයාට තියෙනකොට ගෙදර ඔයාට ඒකේ වටිනාකමක් නැහැ. සහ ඔයාට එළියට ගියාට පස්සේ ඔයා සමහර වෙලාවට ආස දෙයක් තියෙනවා. එහෙම නැත්නම් කට්ටිය ගොඩක් කන්න ඉන්නවා. ඒ වගේ වෙලාවට ඔයාට හුඟක් ආස හිතේවි කන්න නේද? ඒ වගේ වෙලාවට අපි කරදර කරන්නේ නැතුව අම්මටයි තාත්තටයි ඒක බදාගන්නේ දඟලගන්නේ නැතුව කන්න ඕනේ. ඔන්න දෙමාපියනි පොඩ්ඩක් මේ ගැන සැලකිලිමත් වෙන්න. මොකද පුංචි බබාල එළියට ගියාම එයාට කන්න ඕනි කියන හිතලා මොකක් හරි තියෙනවා නම් එයාට ඇත්තටම ලස්සනට බෙදලා ලස්සනට ඇරේන්ජ් කරලා ඉක්මනට දෙන්න. මොකද අපි හිතමු පාටිකකට යනවා. පාටිකකට ගියාම ඒකේ තියෙනවා කේක්ස් හරි මොනවා හරි. බබාව අර ඕනවට වඩා අපි ඩිසිප්ලින් හදලා නැහැ. අපි දැම්ම කන්නේ පස්සේ කන්න කියලා කිව්වම අර බබා කෑම දිහා බල 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 ඉන්නවා. ඉඳලා ඊට පස්සේ වෙන්නේ යාට කෑම දෙන වෙලාවෙදී යාට ඒක දරා ගන්න බැරි වෙනවා. යා අනවශ්‍ය විදිහට දඟලලා කරලා අවුල් කරගෙන අර අනිත්‍යයට පේන පෙරේත විදිහට කනවා. ඒක නිසා අම්ම කෙනෙකුට පුළුවන් බබෙක් එළියට ගෙනිච්චාම එයා මොනවා හරි ඉන්ට්‍රෙස්ට්. එයා මොකක් හරි යාට ඕනේද? ඒ වගේ දේවල් බබාගෙන හරි අවධානයෙන් ඉඳලා තේරුම් ගන්න. නැත්තම් ඔබට ලැජ්ජ වෙන්න වෙයි එහෙම කරොත්. එහෙම කරන්නේ එයාගෙන අවධානයෙන් ඉඳලා එයාගේ අවශ්‍යතාවය තේරුම් නොගත්තාම ඉතින් එයාගෙන් අහන්න පුතත් කන්න ඕනද ඒක? අපි හැමින් සැරේ කමු ඒක කාලා ඊට පස්සේ අපි වැඩ ටික කරමු කියලා. ඒක නිසා බබෙක් එළියට ගෙනිච්චාම වැඩිහිටියෙක් වගේ ගාන්න පිළිවෙලට ඩිසිප්ලින් බරාපොරොත්තු වෙන්න එපා. සහ එයාට මේ ඩිසිප්ලින් එක පුරුදු කරන්න ඕනේ. එහෙම පුරුදු කරපු බබෙක් එහෙම අහන්නෙත් නැහැ. මොකද කාලයක් යනවා බබාට අපි හැසිරෙන විදිය බලන් ඉඳලා තමයි දරුවා ඉගෙන ගන්න. ඒක නිසා චූටි කාලේ ඉඳලා මෙහෙම පාටියකට එළියට ගෙනිච්චාම එයාට ඒ පාටිය තුල එහෙම නැත්තම් ඒ එළියට යන තැන ක්‍රියාපටි පාටියක් තිබෙන බව තේරුම් ගන්න චූටි කාලේ ඉඳලා පුහුණු කරන්න. හැබැයි ක්‍රොනික් වෙච්ච බබෙකුට ඒ ක්‍රියාපටි පාටිය ඒ අවස්ථාවේ පුහුණු කරන්න යන්න එපා. ඒක කෙමෙන් කෙමෙන් හැමින් සැරේ පුහුණු කළ යුතු තත්ත්වයක්. ඒ වගේම එයා අනවශ්‍ය විදිහට මොනවා හරි කෑමක් ඉස්සර එළියට ගිහිල්ලා කෑවොත් එයාට ගෙදර ආවහම එයාගේ සිතුවිලි ඒ ගැන අහන්න, එයත් එක්ක ඒ ගැන කතා කරන්න. එයාට ඒ ගැන බැනගෙන බැනගෙන යන්න එපා කොයිම වෙලාවකත්. එතකොට බබා එයාගේ සිතුවිලි කවදාවත් එළියට දාන්නේ නැහැ. පුතාට ආස හිතුණද ඒකට? මොකද ආස හිතුනේ? ඉතින් එහෙම කන්නේතුව අපි මෙහෙම හොඳට කෑවනම් හොඳයිනේ. අපි ආපහු ඒ જાතිය කමු ගිහිල්ලා එළියට කියලා එයාට ඒ ගැන හොඳ අවබෝධයක් දෙන්න, එයා එක කතා කරන්න. එතකොට ඒ தත්ත්වය වළක්වගන්න පුළුවන්.